සුභ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණු සුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රේහාන් කනිෂ්කාරය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ප්‍රඥාවී පහන්සිලු දැල් වෙන දීපාවලී උත්සවයකට ජනපති හා අගමැති සුභපතයි. අගමැති පත් කිරීම ව්‍යවස්ථා විරෝධී නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ජනපති කියයි. ශ්‍රී ලංකා ජනපති ව්‍යවස්ථාවට අනුවකත් තීරණවලට බලපෑම් නොකළ යුතුයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිත එස්.බී. සාමිවරයා කියයි. වැසි හා තද සුළං තවදුරටත් මුහුදු ප්‍රදේශත් රළු වෙයි. ඇමරිකා මැදිකාලීන මැතිවරණී උණුසුම් මුහුණු වරක් අයහපත හා අවිද්‍යාව නැමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් සිලුවෙන් ආලෝකවත් කරන දීපාවලී උත්සවය අද පැවැත්ුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් දීපාවලී සැමරුම වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබෙනවා. අයහපත නැමැති අන්ධකාරයේ දුරුපි යහපත නැමැති ආලෝකයේ පැතිරෙන්නාසේ ජීවිතද ආලෝකවත් වේවා යන්න දීපාවලී අරුතයි. එකිනෙකා වෙත හෘදයාංගම සුබ පැතුම් පිරිනමමින් සෙනෙහස බෙදා හදා ගන්නා සංස්කෘතික උලිලක් ලෙස දීපාවලිය සහෝදරත්වයේ හුයෙන් එකිනෙකා සමීප කරවන බව ජනාධිපතිතුමන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා. ජනවර්ග අතර විරසක දුරලා අන්‍යෝන්‍ය අවබෝධයේ මෙන්ම සහජීවනයේ ඇති කිරීමට දීපාවලි උලෙල මන පිටිවහලක් වන බවද ජනාධිපතිතුමා පින්පා තිනවා. දීපාවලි උත්සවය සීලු දින අතර සංස්කෘතික බැඳීමක් ගොඩනගා ගත හැකි අගනා අවස්ථාවක් බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් පවසන්නේ. දීපාවලි උත්සවයේ වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසන්නේ සියලු හින්දු බැතිමතුන් වෙත සුබ පැතුම් එක් කරන බවයි. හින්දු භක්තිකයන්ගේ ආධ්‍යාත්මික ගුණවකාවත් ජන කණ්ඩායම් සහ පුද්ගලයන් අතර අවබෝධය හා සංහිඳියාවත් දීපාවලී උත්සවය තුළින් පිළිබිඹු වනවා. අඳුර පරාජය කරමින් ආලෝකයත්, අසත්‍ය පරාජය කරමින් සත්‍යත්, නොදැනුවත්කම පරාජය කරමින් දැනුවත්කමත් ජයග්‍රහණය කිරීමට සිය සුබ පැතුම් එක් කරන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සඳහන් කරන්නේ. මෙතර උදාපෝ දීපාවලී දිනේ ලක්වාසී ජනතාවට ස්ථිර සාමයක් මෙන්ම සැබෑ නිදහසක් උදා වේවායි සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසනවා. රට තුල ස්ථිර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපති මන්දිරයේ පැවති දීපාවලී සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාද මෙම අවස්ථාවට සහභාගී වුණා. ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන දීපාවලී උත්සවය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණා. සංස්කෘතිකාංග රැසකින් උත්සවය වර්ණවත් වුණා. සියලු හින්දු බැතිමතුන්ට ජනාධිපතිතුමා සිය සුභාශිංසන පිරිනැමුවා. දීපාවලී යනු සමාජ සාධාරණත්වය සහ යුක්තිය ඉටු වූ දිනයක් ලෙස ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. රටේ ජීවත් වන සෑම කෙනෙකුටම යුක්තිය සහ සාධාරණත්වය ඉටු විය යුතුයි. සියලු ජාතීන් අතර සමගිය සහ සහජීවනය ශක්තිමත් විය යුතු බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා මෙන්ම මැති ඇමතිවරුන්, විදේශ ස්ථානාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. හින්දු බැතිමතුන් විශාල පිරිසක්ද ඊට එක්ව සිටියා. නරගාසුරයන් පරාජයට පත් කර ලෝටම ආලෝකය ලබා දීමේ සතුට සමරමින් හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් දීපාවලී උත්සවයේ අද සමරුන් ලැබුවා. අයහපත හා අවිද්‍යාව නැමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත් නිවසත් කෝවිලත්
ආලෝකවත් කරමින් හින්දු බැතිමතුන් දීපාවලි උත්සවය සමරනවා. මෙහි පිට වෙසෙන සෑම මිනිසෙකුම නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අන්ධකාරයෙන් ආලෝකයේ වෙත පැමිණීමටයි. දීපාවලි දිනේ වෙනුවෙන් දිවින පුරා හින්දු කෝවිල්වල ආශිර්වාද පූජා සංවිධානය කර තිබුණා. කොච්චකඩේ ශ්‍රී පොන්නම්බල මානේශ්වර කෝවිලේදී විශේෂ දීපාවලි පූජාවක් පැවැත්ුණා. කොවිලේ ප්‍රධාන කුරුක්කල්තුමන්ගේ මග පෙන්වීමෙන් සංවිධානය කර තිබූ පූජාවට බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී ආශිර්වාද ලබා ගත්තා. මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන පූජාව පැවැත්ුණේ මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මන් පත්තිනි දේවාලයේදී. වතුකරේ හින්දු ජනතාවද උත්කර්ෂවත් අන්දමින් දීපාවලි උත්සවයේ සමරනු ලැබුවා. ආගමික වතාවත් සිදු කරනු ලැබුවේ හැටින් ශ්‍රී මාණික පිල්ලියාර් කෝවිලේදී. ඊයේ මධ්‍යම රාත්‍රියේ පහන් සන්දර්ශනයක්ද පැවැත්ුණා. ගල්ල කළුවැල්ල ශිව කෝවිලේද විශේෂ පූජාවක් පැවැත්ුණා. වවුනියාව දිස්ත්‍රික් දීපාවලී සැමරුම් උත්සවය වවුනියාව ශ්‍රී කන්දසාමි කෝවිලේදී පැවැත්ුණා. ඒ වවුනියාව දිස්ත්‍රික් ලේකම් මොහොමඩ් හනිෆා සහ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේද දීපාවලී උත්සවය වෙනුවෙන් විශේෂ පූජාවක් සංවිධානය කර තිබුණා. හින්දු බැතිමතුන් විශාල පිරිසක් ඊට සහභාගී වී ආශිර්වාද ලබා ගත්තා. අග්‍රමාත්‍ය තනතුර පත් කිරීම ව්‍යවස්ථා විරෝධී නම් ඕනෑම කෙනෙකුට ශ්‍රේෂ්ඨ අධිකරණයට යාමේ හැකියාවක් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. රට රකින ජන මහිමය වේදිකාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. මගේ දේශපාලන ජීවිතයේ අවුරුදු 51ක් මම තනියම තීන්දුව අරගෙන නැහැ මේ වෙනස කිරීමේදී. නීති විශාරදෙයින් පරිණත දේශපාලඥයින් මේ පිළිබඳව පුළුල් දැනුමක් තිබෙන විද්වතුන් ජාත්‍යන්තරයේ සිදුවීම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව විශාරද දැනුමක් තිබෙන අය මේ සියලු දෙනා එකට එකතු කළා. ඔවුන්ගේ උපදෙස් අනුව තමයි ව්‍යවස්ථානුකූලව නීතියට එකඟව මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති ධූරයට පත් කෙරුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයව ඒ තනතුරෙන් ඉවත් කළේ. මේ පිළිබඳව විසඳාගත යුතු යම් කිසි නීතිමය ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ඕනම කෙනෙකුට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ ගැන විමසීමක් කරන්න ඉඩ කඩ තිබෙනවා. 113 ගැන සැක හිතන්න එපා. 113 හදලා ඉවරයි. අපිට පාර්ලිමේන්තුව ශක්තිමත් කරලා අපේ දේශපාලන දර්ශනය තුල අපිට රට කරගෙන යන්න ඉඩ දෙන්න කියලා මම දරු රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා නව රජයට සහයිතෙක් වූ වෙනත් දේශපාලන පක්ෂමින්ම සිවිල් සංවිධානයක්වයි මෙම ජන හමුව සංවිධානය කර තිබුණේ. ලක්ෂ 2කට අධික ජනතාවක් මෙම ජන හමුවට සහභාගී වී සිටියා. උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළු සිවුතිකින් පැමිණි ජනතාවද මීට එක්ව සිටීම කැපී පෙනුණා. ජනතාව මහත් උද්‍යෝගයෙන් ජන හමුව ආරම්භ වීමට පැය 2කට 3කට පෙර සිටයි පාර්ලිමේන්තු වටරවුමට පැමිණ සිටියේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා පත්කර ගැනීම සම්බන්ධයෙන් ජනතාව ජනාධිපතිතුමාට ජයඝෝෂා කළා. එමෙන්ම ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා වේදිකාවට පැමිණෙද්දී ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබීමද මෙහිදී කැපී පෙනුණා. රටක ව්‍යවස්ථාවට අනුව එරටේ ප්‍රධානියාගත් තීරණවලට ජාත්‍යන්තරයේ අතපෙවීම සිදු නොකළ යුතු බව මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හිටපු නියෝජ්‍ය කතානායක සහ කන්සර්වේටිව් පක්ෂ දේශපාලඥ නෙස්බි සාමිවරයා පවසනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙමින් බ්‍රිතාන්‍යයේදී ඔහු මේ බව ප්‍රකාශ කළා. සෑම රටකටම ව්‍යවස්ථාවක් තිබෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අසාමාන්‍ය දෙයක් සිදු වී නැහැ. මහා බ්‍රිතාන්‍ය පවා මෙවැනි දේ සිදු වී තිබෙනවා. රජයේ පැවැත්මට යම්කිසි කාල සීමාවක් තීරණය කර තිබූ නමුත් එය ඊට පෙර අවසන් වීමේ හැකියාවකුත් තිබෙනවා.
ඒ සාධාරණ හේතුන් මත රටක විදායක ජනාධිපතිවරයාට තිරණය ගැනීමේ අයිතිය තිබෙනවා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉතාමත් බුද්ධිමත් පුද්ගලෙක් අවස්ථා කිහිපයකදීම ඔහු මට හමු වී තිබෙනවා ඔහු තම රටේ යහපත් උදෙසා නව අගමැතිවරයෙකු පත් කිරීමට තීරණය කළා අනිකුත් රටවලට මේ සම්බන්ධයෙන් අතපෙවීම් කළ නොහැකි හේතුව ඒ රටවලට ආවේනික වූ ව්‍යවස්ථාවන් තිබෙනවා අපි ශ්‍රී ලංකාව සමග ඉතා සමීපව කටයුතු කරනවා ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවකදී සහාය දීමට අපි සූදානම් මම එක් දේශපාලන පක්ෂයකට පමණක් පක්ෂපාතී නැහැ. එම නිසා මගේ සහෝදර දේශපාලකින්ගින් ඉල්ලා සිටින්නේ රටවල ස්වාධීනත්වයට අතපෙවීම් නොකරන ලෙසයි. ජනාධිපතිතුමා නිකුත් කර ඇති ගැසට් පත්‍රය අනුව කටයුතු කරන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසනවා. 16 වනදාට කල් තිබුණු පාර්ලිමේන්තුව 14 වනදා කැඳවන බව ජනාධිපතිතුමා ගැසට් නිවේදනයකින් පසුගියදා ප්‍රකාශයට පත් කළා. එදින රැස්වන පාර්ලිමේන්තුවේ සිදුවිය යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජමේකා විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පාර්ලිමේන්තුව වාරවසන කරලා නැවත 14 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන ඒ ගැසට් එක නිකුත් කරන්න පුළුවන් ජනාධිපතිවරයාට විතරයි ඒව අභියෝග ඉල්ලක් කරන්න බෑ ඒ නිසා දරු කතානායකතුමාට කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුව කැඳවන්න බලයක් නෑ පාර්ලිමේන්තුව කැඳවුවට පස්සේ පාර්ලිමේන්තුවේ කාර්යපටිපාටිය ඒව ක්‍රියාත්මක කරන ආකාරය ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා ඒක මාත මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම මන්ත්‍රීවරුන්ගේ අයිති ආරක්ෂා කිරීම සම්බන්ධ ක්‍රියා කරන්න පුළුවන් ඒ නිසා පැහැදිලිවම මූලාසන කතාව ඉදකිව රාජාසන කතාව ඊට පස්සේ වැඩ කටයුතු පටන් ගන්නවා ඒ සියලුම මොහොතක ජනාධිපතිතුමාට හැර වෙනත් කිසිවෙකුට පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් නොමැති බවයි. එමෙන්ම කතානායකවරයා මේ වන විට සිය බලය ඉක්මවා කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියා. කතානායක කියන්නේ ඉතාමත්ම ස්වාධීන තත්ත්වයක්. පාර්ලිමේන්තුව දැන් සැසිවාරයේ අවසන් කර ඇති අවස්ථාවක. එයාට ඇත්තෙන්ම ක්‍රියා කරන්න කිසිම පදනමක් නැහැ. දැන් එයා යම්කිසි මන්ත්‍රීවරුන්ගෙන් ලියුම් ගත්තනම් ඒ අරන් තියෙන්නේ පාර්ලිමේන්තුව සැසිය නැති අවස්ථාවක. එයා කරලා තියෙන්නේ එතන නීති අවකාශයක් නැති දෙයක් කරලා. එයාගේ ඇස් ඉදිරිපෙළ තියෙන බෙදීම තමයි එයා සලකා බලන්න. හැබැයි ආණ්ඩු පිහිටීමේ එයාට කිසිම බලයක් නැහැ. ආණ්ඩු පිහිටීමේ බලය තියෙන සම්පූර්ණයෙන්ම ජනාධිපති. එයාට කියන්න බෑ මං අර ආණ්ඩු පිළිගන්නවා මේ ආණ්ඩු පිළිගන්නවා කියලා. ඒක ජනාධිපතිගේ බලය පමණයි. ජාතිකෙන් ලයිස්සෙන්පත් වෙච්ච මන්ත්‍රීවරයෙකුට ජනාධිපතිගේ බලයට ඉක්මවා යන බලයක් ආරූඪ කරගෙන ක්‍රියා කිරීමෙන් නොයෙක් ප්‍රශ්න මතුවෙනවා. අවාසනාව නම් අපේ පාර්ලිමේන්තු ක්‍රමයටම මේක කැළලක් වෙනවා. එතුමා කියනවා හර්ද සාක්ෂි අනුව ක්‍රියා කරනවා කියලා. ඉතින් එතුමා හර්ද සාක්ෂි අනුව නොයෙක් නොයෙක් අවස්ථාවල ක්‍රියා කරලා තියෙනවා. එක අවස්ථාවක එතුමා එක්සත් ජාතිපක්ෂේ ඉඳන් හර්ද සාක්ෂි අනුව එක්සත් ජාතික නිදහස් සන්ධානයට බැඳිලා හැක්කම දුරක් ගත්තා. ඊට පස්සේ හර්ද සාක්ෂි අනුව ආය අනිත් පැත්තට ගියා. ඉතින් පාර්ලිමේන්තු වගේ වෙනවා. ඒ හර්ද සාක්ෂි කියන එක වෙනස් වෙන්න පුළුවන් වෙලාවට නෑ. මේ වාගේ ප්‍රකාශනය නිකුත් කිරීමට කරු ජයසූරි මැතිතුමාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ නීතියෙන් හෝ ස්ථාවර නියෝගයන්ගෙන් කිසිම අවකාශයක් නෑ. ජනතා බලවේගයට රටේ පාලකීන් වෙනස් කළ හැකි බවට ලෝකයට පරමාදර්ශය ලබා දුන් අවස්ථාවක් ලෙසට අග්‍රමාත්‍ය පෙරළිය හැඳින්විය හැකි බව මහාචාර්ය පූජ්‍ය මෙදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ පවසනවා. අග්‍රාමාත්‍යවරයාව පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට තියෙන්නේ අභිමතානුසාරී බලය පාවිච්චි කිරීමයි. ජනාධිපතිවරයෙක් හැටියට රොබෝ කෙනෙක් දාන්න නැතුව පොතක් තියන්න නැතුව පුද්ගලයෙක් පත් කරන්නේ මෙන්න මේ අභිමතානුසාරී බලය භාවිතා කරලා තමන්ට ඉතාම පහසුවෙන් ඡන්දයකදී අග්‍රාමාත්‍ය දුරේ ලබා ගැනීමට හැකියාව තිබිච්ච මහින්ද රාජපක්ෂ මහත්මයා ඇයි මේ වගේ අර්බුද අවස්ථාවක අග්‍රාමාත්‍යකම බාරගත්තේ? ඒ පහුගිය කාලේ පුරාවට අපි පෙන්වා දුන්නු කාරණේ තමයි මේ රටේ ජාතික සම්පත් දවසින් දවස ජනතාව බරපතල බදු බරකට යටත් වෙලා ඔවුන්ගේ ජීවිත බරපතල අගාධයකට වැටෙමින් පැවතුණා. මේ සමස්ත ක්‍රියාවලිය අවසන් කිරීම තමයි ජනාධිපතිවරයාගේ අරමුණ වුණේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්මයා බලය ලබා ගැනීමත් අග්‍රාමාත්‍යවරයා හැටියට ඒ වගේම හිටපු අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමත් සිද්ධ කරන්නට ජනාධිපතිතුමා කටයුතු කළේ රටේ පැවතිච්ච දැවෙන ගැටලු වලට විසඳුමක් සැපයීම වශයෙන් මිසක් බලතුලනයක් සිද්ධ කිරීම වෙනත් විදිහකින් කියනවා නම් බලය වෙනස් කරලා තමන්ගේ පැවැත්ම අවධාරණය කර ගැනීම සඳහා නොවේ කියන එක විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ. ජනතා බලවේගයට රටේ නායකයින් පාලකයින් වෙනස් කරන්න
පුළුවන් කියන එකට ලෝකයට දුන්නු හොඳම පරමාදර්ශයක් හැටියට අපේ රටේ මේ සිද්ධ වෙච්ච අග්‍රා මහත්වරයා වෙනස් කිරීමේ පෙරලිය ආණ්ඩු පෙරලිය හඳුන්වන්නට පුළුවන් මනුෂ්‍ය නානායකකාර මහතා කම්කරුහා විදේශ සේවා නියෝජ්‍ය අමාත්‍ය ධුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කෙරුණා ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන්න තුමාගේ ඉල්ලීම වුණේ කතානායකතුමාගේ තීරණයක් ලෝකේ ප්‍රජාවගේ තීන්දුවත් ඒ වගේම මේ රට ගැන ඇතිලා තියෙන මේ අවුල පිළිබඳව එතුමාගේ පෞද්ගලික මතය තමයි එතුමා ප්‍රකාශ කරේ එතුමා පැහැදිලි කියා සිටි එතුමාගේ අමාත්‍ය ධුරෙන් ඉල්ලා අස්වනවා කියන එක මනුෂ්‍ය නානායකකාර මහත්මයා ගරු ජනාත්මා වෙත තමන්ගේ ඉල්ලා අස්වීම බාර දීලා තියෙනවා දැන් චෝදනාවක් තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා පැත්තට එන උදවියට සල්ලි දීලා ගන්නවායි හැබැයි මේ පැත්තේ හිටපුවා එහා පැත්තට ගිහිල්ලා තියෙන්නේ තවත් මොනවා හරි විවිධ සන්තෝෂම් ලබා දීම නිසායි කියලා අපි විශ්වාස කරනවා අද වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ කණ්ඩායම විදේශ සංචාර නිවාඩු සංවිධානය කරන ආයතනයක් බවට පත් වෙලා අද රනිල් වික්‍රමසිංහ මහත්මයා කණ්ඩායම බංකොලොත් වෙලා තියෙනවා එනිසාම මේ වන විට මනුෂ්‍ය නානායකකාර මහත්මයා පත් වෙලා තියෙන තත්ත්වය පිළිබඳ අපි කනගාටු වෙනා වගේම හැබැයි ඉදිරිදී ඕනනම් ඒ තියෙන වෙනස් වීමේ හැකියාවකුත් තිබෙනවා ඒක තමයි ඇත්ත තත්ත්වය ඒ කෙසේ නමුත් මනුෂ්‍ය නානායකකාර මැතිතුමා ඉල්ලාස්සීම පිළිබඳව මහජන නියෝජිතෙක් හැටියට අපි දකින්නේ මේ වෙනුවෙන් මහජන නියෝජිතයාගේ භූමිකාව විය යුත්තේ රටේ අනාගතය වෙනුවෙන් තමන්ගේ ක්‍රියාන්විතය මෙහෙය යුතුයි කියන තැනකයි අපි ඉන්නේ ज्येष्ठ देशपालज्ञेक वू डी ए राजपक्ष महतागे पनस एक्वन गुण समर उत्सव अग्रमात्य महिंद राजपक्ष मेतितुमागे प्रधानत्वेन तंगल्ले दी पवत्वना हिटपु कथानायक वरेकु मेन्म कृषिकर्महा इडम उप अमति वरेकु डी राजपक्ष महता हंबंतुट सह बेलियत्त हिटपु मंत्रीवरी श्रीलंका निदहस पक्षे आरंभ कर पोषणीगिरी मेदी विशिष्ट मिहवरक इटुकल डी राजपक्ष महतागेन हंबंतुट दिस्त्रिक्केटद विशाल सेवा वक्सिदु तिबेनवा डी ए राजपक्ष महतागे पनास एक्वन गुण समर उत्सव आरंभ वुने तंगल पिहिटी ए महतागे पिलिरुवट पुष्प भार दैक्वीमिनुई අග්‍රාමාත්‍යවරයා මෙන්ම රාජපක්ෂ පවුලේ ඥාතීන් මහජන නියෝජිතින් හා පාසල් දරුදරියන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පුෂ්ප පහර දැක්වීමෙන් අනතුරුව පූජ්‍ය මිරිසේ ධම්මවස්ස ස්වාමින් වහන්සේ අනුශාසනාවක් සිදු කළා. ඩී.ඒ. රාජපක්ෂ ගුණසමරුව වෙනුවෙන් සිසුර ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරුණේ තංගල්ල නගර ශාලාවේදී. අග්‍රාමාත්‍යවරයා මෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. डी ए राजपक्ष गुण समृदेशने पवत्तुए जनाधिपति नीतिज्ञ अली सब्री महताई ඔබලාගේ දිස්ත්‍රික්කය පිළිබඳව ඉදිරි දක්මක් ඇතුව එදා වෙනසක් කරන්න පුළුවන් වුණා නම් කවදාවත් බොහෝතපු විදියට මේ දිස්ත්‍රික්කයේ මහා පරිවර්තනයක් සිදු වෙලා තිබෙනවා නම් අද අභියෝගය එතුමාගේ ඊළඟ පරම්පරාවට මේ රට ලොව සුපිරි රටක් බවට පත් කරන්නට එතුමන්ලාට අවශ්‍ය ශක්තිය ධෛර්යය තියෙනවායි කියලා මම විශේෂයෙන්ම විශ්වාස කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා ජනාධිපතිවරයාට පහත් වචනෙන් දොස් නැගීම නුසුදුසු ක්‍රියාවක් බව ප්‍රොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී සිද්ධාර්ථන් මහතා පවසනවා. යාපනයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. සුමන්තිරන් මහතා ජනාධිපතිතුමාට පහත් වචනෙන් දොස් නැගුවේ වවුනියාවේ පැවති රැස්වීමකදී. එන්නේ පොර්තමටිල අඳ අපරියහවත් විශේෂද නැල්ලදල්ල. මේ අතර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට වත්මන් රජයෙන් විසඳුම් ලැබෙනු ඇති බවට විශ්වාසයක් පවතින බව ඩී සිද්ධාර්ථන් මහතා පසුගියදා වවුනියාවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. ඒ මහතා එහිදී පවසා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සමග සාකච්ඡා කර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බවයි. निरितदिग बेंगाल बोक्क प्रदेशे अडुपीडन तत्वयक वर्धने वीम हेतुवेन दिवैने वैसी सह सुलंग तत्वे तवदुरतात इहलया हैकी बाव कालगुन विद्या देपार्तमेंतुव निवेतनय करनवा मुहुदु प्रदेश रलुविय हैकी बेविन नाविकहा धीवर जनतावट एपिलिमंद विमसिल्लेन पसुवन लेसद देनुं दीति बेनवा දිවයින ආසන්නයේ පවතින කැළඹිලිසාගත තත්ත්වය නිසා ඊයේ රාත්‍රී ගත්තොත් මිලිමීටර් 270ක වගේ ඉහළගයක් වාර්තා වෙලා තිබෙන නැගිනිර පළාතේ කිරාන් කියන ප්‍රදේශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නැගිනිර පළාත වගේ ප්‍රදේශවල නැට මධ්‍යම කඳුකරයේ නැගිනිර බෑවුම් ප්‍රදේශවල තියෙන විදුලි බලාගාර ආසි දලාස වලටත් සැලකිතු වැස්සක් ලැබිලා තිබුණා. තුර උතුරු මැද නැගිනිර වයඹ පළාතට මිලිමීටර් 150ක් මෝ වැසි ඇතිවීමේ හැකියාව අද දවසෙත් තියෙනවා. අනිකුත් පළාත්වලත් සාමාන්‍ය මිලිමීටර් 100ක වගේ වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. හෙට වෙනකොට
එතකොට මේ තදබල තත්ත්වයේ තරමක් අඩු වෙන ලකුණු තියෙනවා ඒ කොහොම වුණත් හෙට දවසේ තුරු උතුරු මැද නැගෙනහිර මධ්‍යම කඳුකරය වයඹ පළාතට මිලිමීටර් 100ක් වගේ තරමක් අද දවසේ ඇතිවීමේ හැකියාව තියෙනවා දැන් මේ පද්ධතිය සුළුසුළඟක් දක්වා ප්‍රබල නොවුණත් මේකත් එක්ක ඇති වෙන ක්‍රියාකාරී වලාකුළු පද්ධති නිසා ෂණිකව සුළඟේ වේගය ඉහළ යන්න පුළුවන් ගිය අවුරුදු නොවැම්බර් 29 මේ වගේ පද්ධතියක් ඇතුණා ඉතාම කෙටි කාලයක පීඩනපත දක්වා වර්ධනය වෙලා ඉතා ඉක්මනට ගියා ලංකාවෙන් ඈතට ගියා ඉතින් මෙන්න මේ වගේ අවදානමක් තියෙන හින්දා මේ දවස් දෙකේ දිවරසා නාවික ප්‍රජාවට දිවෙන ආසන්නයේ මුහුදු ප්‍රදේශවල නාවිකට උතින් වලකින්න කියලා අපි උපදෙස් දීලා තිනවා හෙට දවසෙත් මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිත බස්නාහිර මුහුදු ප්‍රදේශවල දකුණු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ වැඩිවීමේ හැකියාව ඉහළ මට්ටමක තියෙනවා මේ අතර දිවයිනේ ආපදා තත්ත්වයේ පිළිබඳව ප්‍රදීප් කොඩිපිලි මහතා අදහස් පළ කළා රත්නපුර දිස්ත්‍රික්කයේ ලබා දීලා තියෙන නායම් නිවේදනයේ තවදුරටත් වළංගු වෙනවා කඳුකර ප්‍රදේශවල ජනතාව නායම් ලක්ෂණ පිළිබඳ විමසලීමක් වීම වගේම අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා පියවර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා පහළ ජවාරි ප්‍රදේශවල සිටින ජනතාව මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා විශේෂයෙන්ම ගංගාචලයේ භාවිතය කිරීමේදී වැඩි අවධානයක් යොමු කරන්න කැලණි ගඟ මහවැලි ගඟ ඇතුළේම ගංගා ජලයේ භාවිතයේදී දැඩි අවධානයෙන් පසු වෙන්නේ සීලම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක සූදානම් කළ ස්ථානගත කළ තිබෙනවා ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළේ සීලම් ඒකකයන් මේ වෙන විට ස්ථානගත කළ තිනවා මෙම දින කිහිපය තුළදී ඇතිවිය හැකි අහිතකර කාලගුණ තත්ත්වයේ හේතුවෙන් විශේෂයෙන්ම 1.7 දුරකථන අංකයේ විවෘතයි සීලම් ජනතාවට පැය 24 පුරාම මේ සඳහා සම්බන්ධ විය හැකි වෙනවා මඩකලපුව ප්‍රදේශයට ඇදහැළුන ධාරානිපාත වර්ෂාව සමග තද සුළං තත්ත්වයක් ඇති වුණා. මුහුදු ප්‍රදේශ ආශ්‍රිතවද දැඩි රළු ස්වභාවයක් පැවති බවයි වාර්තා වුණේ. ධීවර කටයුතුද මුළුමනින්ම අඩාල වී ඇති අතර මුහුදු යාමෙන් වළකින ලෙස ධීවරින්ට දැනුම් දී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාවත් සමග ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඉහළ ජලධාරිතාව හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘත කෙරුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයටද දැඩි වර්ෂාවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. මහා කනදරාව ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කෙරුණා. එම ජලය මල්වතුයට මුදා හැරෙන අතර පහත් බිම්වල ජනතාවට විමසිල්ලෙන් පසුවන්නැයි දැනුම් දී තිබෙනවා. රාජාංගනේ ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර තිබෙනවා. තත්පරයට ඝන අඩි 618ක ජලධාරිතාවක් එමගින් මුදා හැරෙනවා. අනුරාධපුර අංගමුව ජලාශයේද වාන් දොරටු දෙකම විවෘත කර තිබෙනවා. ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරුණා. මේ සමග රන්දෙනිගල ජලාශයේද ජලමට්ටම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගිරාඳුරු කෝට්ටේ උල්හිටිය රත්කිඳ නියුන් ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තිබෙනවා. ඒ සමග උල්හිටිය ඔය දෙපස ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා. ධාරානිපාත වර්ෂාවත් සමග වෛරව මුණ්ඩිමුරුප්පු වැව්බැම්මේ කොටසක් කැඩී ගියා. එහි ජලය කාන්දු වෙමින් පවතින අතර එම ස්ථානය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවරගෙන තිබෙනවා. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග පස්කඳු කඩා වැටීම් වාර්තා වෙනවා. රාගල කන්දහන්දිය මාර්ගයේ මුංවත්ත ප්‍රදේශයේ පස්කඳක් කඩා වැටීමෙන් වාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. මේ අතර මතුරුට වැල්ලගිරිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කරමින් තිබූ ට්‍රක් රථයක්ද ප්‍රපාතයකට පෙරළී රියදුරු බරපතල තුවාල ලැබුවා. අධික වර්ෂාව සහ මීදුම් තත්ත්වයේ හේතුවෙන් සුපරීක්ෂාකාරී ලෙස ධාවනයේ යෙදෙන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. උඩුපුස්සැල්ලාව කොටඹේ රාගල අතුරු මාර්ගයේ ගමන්ගත් ත්‍රිරෝධ රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ධාරානිපාත වර්ෂාව සහ සුළඟ සමග ඊයේ රාත්‍රියේ අනතුර සිදු වෙත්තේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා. වසර 3ක් පුරා ජනතාවට සාධාරණ සේවයක් ඉටු කිරීමට අවස්ථාව නොලැබුණු බව රාජ්‍ය අමාත්‍ය වඩිවේලි සුරේෂ් මහතා පවසනවා. වත්මන් ආණ්ඩුවට එක් වූයේ ජනතාව වෙනුවෙන් සැබෑ සේවයක් ඉටු කිරීමට බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අවුරුදු 3 මාරක් මං කාලකණි වුණා. අවුරුදු 3 මාරක් ජොබ් දෙන්න බැරි වුණා. වැඩ ටික කරගන්න බැරි වුණා. කතා නම් තිබුණා. ලෝකෙට කොලේ ලිනවා. ගම්පර්ලිය, ඒපර්ලිය, මේපර්ලිය කච්චරේ දීලා දියා පිරලා තිනවා. එහෙම වැඩ කරන මං කියන කාටවත් මඩ ගන්න නෙවෙයි. එහෙම කරා නම් කරා කියලා මං කියනවා. අපිට රට බැර ගන්නත් ඕනේ. මේ රට හොඳින් තියන්න ඕනේ. පාලනය හොඳට තියන්න ඕනේ. පාර්ලිමේන්තුව හොඳට තියන්න ඕනේ. ජනාධිපති කෙනෙක් හොඳ කෙනෙක් ඉන්න ඕනේ. අගමැති කෙනෙක් හොඳ කෙනෙක් ඉන්න ඕනේ. අරියට මේක ප්ලෑන් කරලා මේ වැඩ ටික කරන්න යන්න ඕනේ. අපි ජනතාවට
අපේ ප්‍රදේශයේ ගිලා සංවර්ධන සහ එයාලගේ අයිතිවාසිකම් රැකගෙන එයාලගේ සංගම් වැඩ ටික කරගෙන යන්න ඕන එක තමයි අපේ බලාපොරොත්තුව. නියෝජ්‍ය අමාත්‍ය එස් වියලේන්දරන් මහතාද මෙහිදී අදහස් පළ කළා. පසුකිය රජයේ සමයේ සෑම අවස්ථාවකදීම එක්සත් ජාතික පක්ෂයට මම සහාය පළ කළා. ඒ නැගෙනහිර දෙමළ ජනතාවට සැබෑ සාධාරණයක් ඉටු කිරීමේ අපේක්ෂාවෙන්. එහෙත් ඒ අපේක්ෂාව ඉටු කරගන්න එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු සහයෝගයක් ලැබුණේ නැහැ. ඉදිරියේදී හෝ එම ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට හැකි වේයයි මම විශ්වාස කරනවා. හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී අභාප්‍රාප්ත එල්.එච්. ශාන්ත මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වුවා. හක්මන පිහිටියේ මහතාගේ නිවසට අද දහවල් ගිය අග්‍රාමාත්‍යවරයා දේහයට අවසන් ගෞරව දැක්වුවා. එල්.එච්. ශාන්ත මහතා පසුගියදා ජීවිතක්ෂයට පත්ුනේ නාදුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන්. හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අභාවප්‍රාප්ත එල්.එච්. ශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. වරයි හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සම්රසිංහ මහතා සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත් කර තිබෙනවා. ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන සංචාරක එංගලන්ත කණ්ඩායම තරගයේ පළමු දිනේ නිමවන විට කඩුලු 8ක් දැවි ලකුණු 321ක් ලබා ගැනීමට සමත් වුණා. Absolutely brilliantly. ගල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 10ක් ලෙස සටහන් වූ තිබීදී දැවී ගියා. තුන්වන කඩුල්ල ලෙස පිටේ දිවත්ුනේ එංගලන්ත නායක ජොයි රූඩ්. ඒ රංගන හිරත්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් එම කඩුල්ලත් සමගින් රංගන හිරත් මෙම ක්‍රීඩා පිටියේ කඩුලු 100ක් දවාගත් දෙවන පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක් වුණා. 1999 වසරේ ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබූ රංගන හිරත් 90 දශකයේ ටෙස්ට් දිවි ආරම්භ කරමින් තවමත් තරගවලට සහභාගී වන එකම ක්‍රීඩක ලෙස වාර්තා අතරට එක්ව සිටිනවා. 40 වන වියේ පසුන් ඔහු ක්‍රිකට් පිටියේ වයස්ගතම ක්‍රීඩකයා ලෙසයි සැලකෙන්නේ. මෙම තරකින් අනතුරුව රංගන සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නවා. ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 164ක් ප්‍රතිවිදී දෙවී ගියා. ඉන් අනතුරුව පසු පෙළ පිටිකරුවන් වගකීම් සහගතව ඉනිම ගොඩ නැගුවා. දිරුවන් පෙරේරා කඩුලු 4ක් තබා ගත්තා. සුරංග ලක්මාල් කඩුලු 2ක් හා අකිල තරංචේ එක් කඩුලක් තබා ගත්තා. තරගයේ පන්දුවෙන් පන්දුව සජීව ලෙස ඔබ වෙත ගෙනෙන්නේ ලක්හඬ කුවන් පිතුලියයි. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවමු රාත්‍රී 10ට. www.itnnews.lk